දෙවන පෙළ උසස් වීම ලබා දීම ප්‍රමාද වීම බඳවා ගැනීම ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන පෙනුයි දුම්රිය එන්ජින් රියතුරන් බිම වෘත්තීය ක්‍රියාපාරකයට අවතීන වේ තිබෙන්නේ දුම්රිය දහවනාගාර පහින් දෙකක රියතුරන් පමණක් ඊට එක්ව සෙට්නවා මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය සිදුවන්නේ නැති බවයි ඔවුන්ගේ වෘත්තීය සමිතිය පෙන්වා දෙන්නේ කෙසේ වුවද මෙම වඩචුනෙන් කාර්යාල දුම්රිය දාවරයට දැඩි ගැටලු එල්ල වී නැති බව සඳහන් වෙනවා එනුව දුම්රිය කිහිපයක් හැන්නුකොට සසු දුම්රිය සාමාන්‍ය පරිදි දහවණය වන බවයි අප වාර්තා ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගයේ මේ වන විට කොළඹ ධාවනාගාර දෙකක ක්‍රියාත්මක වෙනවා. මේක ඇත්තටම 2014 විතර ඉඳන් එන ගැටලුවක් තමයි මේකට මුල් වෙලා තියෙන්නේ. දුම්රිය එන්ජින් රියදුරන් වන අපට වැටුප් කේතයක් නැතුව තමයි අපි මේ සර්විස් එක දෙන්නේ. එතකොට ඒක නිසා අපේ බඳවා ගැනීම පටිපාටියක් හදාගන්න බැරි වෙලා තියෙනවා. අපේ බඳවා ගැනීම පටිපාටියක් හරියාකාරව නැති වෙන බඳවා ගැනීම ප්‍රමාද වෙලා තියෙනවා. තොට ශ්‍රේණිය අතර උසස් වීම අහිමි වෙලා තියෙනවා ඊට පස්සේ විස්්‍රාම ගැනීමේදී ගැටලුව ඇති වෙලා තියෙනවා දැනට දුම්රිය එන්ජින් රියදුරන් සාමාන්‍යයෙන් සර්විස් එකේ ඉන්නෝනේ 458 දෙනෙක් දැනට දුම්රිය එන්ජින් රියදුරන් ඉන්නේ 250කටත් අඩු ප්‍රමාණයක් මේ නිසා දැන් පාලන අධිකාරිය කරන්නේ බඳවා ගැනීම පටිපාටි හදලා මිනිස්සු බඳව ගන්න උත්සාහ කරන එක නෙමෙයි දැනට තියෙන දුම්රිය වාර ප්‍රමාණය අවලංගු කරමින් යනවා මේ දෙපාර්තමේන්තුවේ තියෙන මේ ප්‍රශ්න වලට අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් වෙලා මේ ප්‍රශ්න निराකරණය කරන්න එකතු වෙන්නයි කියලා අපි සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා